සුසන්තා චන්ද්‍රමාලි ප්‍රවීණ රංගන ශිල්පිනිය නැවත වතාවක් රුධිර පිළිකාරෝගයට ගොදුරු ඇති බව මීට දින කිහිපයකට පෙර ඇය විසින්ම සමාජ මාධ්‍ය හරහා අනාවරණය කර තිබුණා. එසේම ඇයට හිතවත් පාර්ශව ගණනාවක්ද මේ සම්බන්ධයෙන් විවිධ පුවත් පළ කර ඇති අයුරු දැකගත හැකි වුණා. එසේ වුවත් ඇගේ රෝගී තත්ත්වය උපයෝගී කරගනිමින් සාවද්‍යය සහ අසත්‍ය පුවත් බොහෝමයක්ද සමාජ මාධ්‍ය හරහා හුමාරු වන අයුරු දැකගත හැකි. එවැනි පුවත් රැසකට පිළිතුරු දෙමින් ඇගේ දියණිය තිසුරි යුවනිකා සිය මුහුණුපතට එක් කරගෙන තිබූ සටහනකි මේ. ආදරණීය ඔබට, ජනප්‍රිය එමෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය පිළිබඳව පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වෙමින් පවතී. අංක 1 එතුමිය නැවතත් රෝගී තත්ත්වයට පත් වී ඇති බව සහ ඊට ප්‍රතිකාර ලබා ගැනීමට මුදල් ආධාර අවශ්‍යේ බව. අංක 2 ආධාර ලබා දීමට පියුමි හංසමාලි මහත්මිය ඉදිරිපත් වී ඇති බව. අංක 3 සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය දිවිසැරිය නිමා කොට ඇති බව. මේ කරුණු තුනෙන් පළමු වන කාරණාව හැර අන් සියලු කාරණා අසත්‍ය බව කරුණාවෙන් සලකන්න. මා අද දින උදේයට දුරකථනයෙන් කතා කළ අතර මේ ප්‍රචාරයන් නිසා ඇය දැඩි මානසික කම්පනයකට පත්ව ඇත. මේ කරුණ සම්බන්ධයෙන් ඔබට පෞද්ගලික මතයක් ඇත. ඒ ඔබගේ අයිතියයි. නමුත් ඇය රෝගී බව සත්‍යයක්. එසේ හෙයින් ඇයගේ ධෛර්යය වර්ධනය වන ආකාරයේ දේවල් පමණක් සටහන් කිරීම ඔබගේ මානසික ගුණාංගයන් ඉස්මතු කිරීමකි. ඒ වගේම පියුමි හංසමාලි මහත්මිය බොහෝ අයට උදව් කරන තැනැත්තියකි. නමුත් මේ පළවන ප්‍රවෘත්ති අසත්‍යයයි මා පවසන්නේ පියුමි මහත්මිය විසින් පවුලේ කවරෙකුට හෝ මේවනතෙක් මේ බව දැනුම් දී නොමැති වීමයි. එසේ අය මේ සඳහා ඉදිරිපත් වූයේ නම් ඒ මහත් අස්වැසිල්ලක්සේම පුණ්‍ය කර්මයකි. තාමත්තේ ය නිල වශයෙන් දැනුම් දී නොමැති පරිසරයක මේ ප්‍රවෘත්තිය තව තවත් ප්‍රචාරය කිරීමෙන් වන්නේ සුසන්තා මහත්මියට ලැබෙන ආධාරයක් වැළකී යාමකි. තමන්ගේ චැනලයට හෝ පේජ් එකට ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා අවරගණයේ උත්සාහයන් නොගන්නා ලෙස ඒ පිරිසගෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඇය තවමත් ජීවිත සටනේ යෙදී සිටින බවත් ඊට අප හැමගේම සහාය අවශ්‍ය බවත් වගකීම් සහිතව ප්‍රකාශ කරමි. කලාකරුවන් ලෙස ඉතා ඉක්මනින් වැඩපිළිවෙලක් සකස් කිරීමට අප උත්සාහ ගනිමින් සිටී. තමන් නියෝජනය කරන ක්ෂේත්‍රයේ ලබා දිය හැකි සහාය පිළිබඳව මා දැනුවත් කරන්න යනුවෙන් සටහන් කරලා තිබුණා.